ඕනම කෙනෙක්ට ඉන්ටර්නෙට් එකෙන් අමතර මුදලක් හම්බ කරගන්න පුළුවන් විදිහක් තමයි බයිනරි ඔප්ෂන්ස්. ලෝකෙම පිළිගත් ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එකක් තමයි binary.com කියලා කියන්නේ. මේ ගැන ලංකාවේ ඉගෙන ගන්න තියෙන හොඳම තැන තමයි Win with Binary Academy. මුළු පාඨමාලාවටම රුපියල් 2000ක් පමණයි. binary ඔප්ෂන්ස් ට්‍රේඩ් කළ අනිවාර්යයෙන්ම ලාභ ලබන්නත් පුළුවන්. පරක්කු නොවී අදම ලියාපදිංචි පාන්න WhatsApp කරන්න මේ නම්බරයකට. ආයුබෝවන් කුඹ ලක්නේන් උපන් ඔබ අති භයානක චරිතයක් බව ඔබ දැනන් සිටියද මේ වගේ භයානක ලක්න ගැන අද අපි වීඩියෝ එකෙන් ගේනවා ඔයාලගේ ලක්නයත් අති භයානකද නැත්නම් කිසිසේත්ම බිය නොවිය යුතු ලක්නයක්ද කියලා අපගේ ලක්නේ සහ එහි පිහිටීම අප ගැන බොහෝ දේ පැවසිය හැකි අප අතරේ සම්බන්ධතාවවලදී කොයි වගේ හැසිරීමක් සහිත කෙනෙක්ද යන්න වගේම අපි අපේ සිත් තැවුල් සහ විඩාව නිවා ගන්නේ කෙසේද ඒ වගේම කුමන ආකාරයේ ප්‍රතිචාරයක් සංවේදී අවස්ථාවල දක්වනවාද වගේ ඒවා අත වශයෙන්ම ලක්ණයකින් අපි තුළ සැඟව සිටින අපි කවුරුද කියලා කියන්න පුළුවන් ඒ කෙසේ වුවත් ඔබ දන්නවද ඉතා භයානක රාශි කිහිපයක් තිබෙනවා කියලා එහි තිබෙන අවධානම සහ එහි ඇති තීව්‍රත්වය ගැන මං කියන්න ඒ රාශි අතරට ඔබ අයත් රාශියද ඇතුළත්ද කියලා බලන්න වීඩියෝ එක අවසානයේ දක්වා රැඳී ඉන්න අමතක කරන්න එපා ඉතින් වීඩියෝ විස්තරය යන කලින් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න ඒ වගේම ඊට යහපැති තියෙන bell icon එක click කරොත් ඔයාලට අලුත් වීඩියෝ එකක් ආපු සැනින් ඉක්මනින්ම notification එකත් එනවා අංක 1 කුම්භ රාශිය ඔබ කුම්භ ලග්නයේ නම් මේ ඇසීමෙන් ඔබට තරමක් සහනයක් ඇති විය හැකි කුම්භ ලග්නය යන සියලුම රාශිය අතරින් අවම භයානකම රාශියයි එහෙත් ඔබ කුම්භ ලග්නයේ නම් ඔබ බොහෝ විට ඉතා ස්වාධීන විනෝදජනක සහ මිනිසුන්ට උදව් කිරීමට ප්‍රිය කරන අතර ඔබට හැඟීම් වලින් පලා යන්න හැකියාවක් පවතින අතර එමෙන්ම ඉතා දුරස් ආශ්‍රය ලැජ්ජාශීලී සහ නිහඬ චරිතයක්ද වෙනවා එමෙන්ම මෙම රාශියෙන් උපත ලැබුව අය සෑම විටම තම මනසට එන හැඟීම් පාලනය කරන්නට නැඹුරු වෙලා ඉන්නවා ඔවුන් පිටතට ඉතා නිහඬ චරිතයක් ලෙස පෙනුනද ඔවුන්ගේ නොපෙනෙන පැති ඉතාමත් රළු ස්වභාවයක් ගන්නවා ඔවුන් මිනිසියෙකු වශයෙන් හොඳ අතර ඔවුන් අවම භයානකම රාශී ලකුණ හිමියය වෙනවා අංක 2 සිංහ රාශිය සිංහ ලග්නයෙන් උපත ලැබූ ඔබ ශක්තිමත් නිර්මාණශීලී උද්‍යෝගිමත් සහ බොහෝ විට මොරණ්ඩ චරිතයක් එමෙන්ම මෙම ලග්නය කුම්භ ලග්නයට පසු අවම භයානක ලකුණක් වෙනවා සිංහ ලග්නයේ හිමි අය තරමක් ආත්මార్థකාමී සහ තරමක් දඟ කුප්‍රකට චරිතයක් වෙනවා ඔවුන් මිල අධික දේවල් වලට ප්‍රිය කරනවා ඔවුන් තරමක් ඔවුන්ව ඉහළට ඔසවා තබනවාට අකමැත්තක් පවතිනවා එමෙන්ම ඔවුන් සමහර විට කම්මැලි වන අතර අන් අය ඔවුන්ගේ වැඩ කර ඔවුන්ට දෙනතුරු ඔවුන් බලා සිටිනවා ඔවුන් උපායශීලීව වන අතර කොහොම හෝ අන් අය ලවා තම වැඩ කරගන්නට උත්සාහ කරනවා අංක 3 තුලා රාශියෙන් උපත ලැබූ ඔබ ආකර්ෂණීය හා ආදරණීය අවසනාවකට ඔවුන් අවිනිශ්චිත නිෂ්ඵල දේවල් සඳහා මොලා වෙනවා. ඉතින් ඔවුන් ඉතා ආදරණීය සහ අවංක බැවින් මෙම ලකුණ කිසිසේත් භයානක යයි සිතීමට දුෂ්කරයි. එමෙන්ම ඔවුන් ඉතා කරුණාවන්තයි. එම නිසා මෙම සලකුණ අති භයානක එකක් බව කිව නොහැකි. ඔවුන් ඕනෑම දෙයකට අධික කැප වෙන අතර හවුල්කාරීත්වයේ සහ සාධාරණත්වයේ සමතුලිත නොවන විට ඔවුන්ව ඉක්මනින් කලකිරීමට පත් වෙනවා. අංක 4 කන්‍යා රාශිය. කන්‍යා ලග්නයේ හිමියන් අනිකුත් බොහෝ රාශිවලට වඩා හොර රහසේම තම කටයුතු කරන අතරම ඔවුන් කුඩා අපරාධ කිරීමට වැඩි ඉඩක් ඇත මායාකාරී සහ ප්‍රායෝගික පුද්ගලයන් වශයෙන් ඔවුන් භයානක ඇබ්බැහිවීම් වලට ගොදුරු වෙනවා කන්‍යා ලග්න හිමියන් දැඩි විවේචන සහ අන් අයට දේශනා දෙන අතරම ඉතා වෙහෙස මහන්සි වී වැඩ කරන අභිලේෂ ලහබී සහ කැපවීමෙන් කටයුතු කරන අය ලෙසද හැඳින්වෙනවා ඔවුන් කම්මැලි මිනිසුන්ට වෛර කරන අතර ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ඉතා වෙහෙස මහන්සි වී වැඩ කරනවා ඔවුන් ඉතා භයානක ඇයිදැයි දැන් ඔබට හේතු පැහැදිලි වෙනවා ඔවුන් වෙහෙස මහන්සි වී උපයාගත් කාර්ය කිසි විටකත් අවදානමකට ලක් කිරීමට ඔවුන් කැමැත්තක් නොදක්වනවා අංක 5 මීන රාශිය
මීන ලග්නයේ හිමි අය තරමක් ස්වයං විනාශකාරී සහ යථාර්ථය සම්බන්ධ නොවන අයරු හැසිරෙන චරිත වෙනවා. මෙම හේතුව නිසා උන් සමහර විට අනතුරුදායක වෙන්න පුළුවන් සහ ආවේගශීලී හා විනාශකාරී තීරණ ගැනීමට නැඹුරු වන අතරම තම ගන්නා තීරණ තමාට කිසිසේත්ම අනතුරු නොවුනත් අන් අයට එය භයානක වෙනවා. ඔවුන්ට මිල ගණන් ඉතා ප්‍රයෝජනවත් වන අතරම සැනසෙලිදායක අය වෙනවා. ආදරණීය මිනිසුන් වන මොවුන් කලාවට ලැබි සහ අනාගත සිහින දකින අතර ඔනිත අබිරහස් සහිත පුද්ගලින් වෙනවා. කෙසේ වෙතත් ඔවුන්ව අන් අයට හැල්ලුවට ලක් කර කුපිත කළ විට ඔවුන් තමන් වෙනුවෙන් පිණි සිටීමට බිය නැහැ. අංක 6 මකර රාශිය. මකර ලග්න හිමියන් සාමාන්‍යයෙන් අපරාධකරුවන් ලෙස සැලකෙනවා. ඔවුන් මධ්‍යස්ථ පුද්ගලින් වන අතර නීති රීති වලට ඉහළ ගෞරවයක් සහ යටහත් පහත් වෙනවා. මිනිසුන් නොසැලකිලිමත් ලෙස වැරදි කරන විට ඔවුන් එය පිළිකුල් කරනවා. එබැවින් ඔවුන් අපරාධ කරන විට ඔවුන් ඉතා කාර්යක්ෂම හා රහසිගතයි වෙනවා. කෙසේ වෙතත් ඔවුන් අශුභවාදී සිතුවිලි නොමැති සහ සමාව නොදෙන අය වන අතර ඔවුන් අන් අයට ඉතා ඉක්මනින් වෛර කරන අතර මෙම රාශිය ඉතා භයානකව වවෙනවා. ඕනම කෙනෙක්ගේ ඉන්ටර්නෙට් එකකින් අමතර මුදලක් හම්බ කරගන්න පුළුවන් විදිහක් තමයි බයිනරි ඔප්ෂන්ස්. මේ ගැන ලංකාවේ ඉගෙන ගන්න තියෙන හොඳම තැන තමයි Win with Binary Academy. මුළු පාඨමාලාවටම රුපියල් 2000ක් පමණයි. පරක්කු නොවී අදම ලියාපදිංචි පාන්න WhatsApp කරන්න මේ නම්බෙකට. අංක 7 වෘශ්චික රාශිය. වෘශ්චික ලග්නයේ නම් මෙම ලයිස්තුවේ අංක 1 ස්ථානයට ඇති ඉතා භයානක රාශියක්. මන්ද ඔවුන් ඉතා භයානක සහ තත්පරෙන් තත්පරයට වෙනස් වන චරිත වෙනවා. ඔවුන් අන් අයව රිද්දන හා අන් අයට ඊර්ෂ්‍යා කරන නැඹුරු වන අතර ඔවුන්ව අන් අය අවුල්වා හෝ ප්‍රකෝප කළ හොත් ඔවුන්ගේ අඳුරු හා නපුරු පැත්ත ඔවුන්ගේ පිටතට පැමිණෙන්න පුළුවන්. ආක්‍රමණශීලී සහ බොහෝ විට අන් අය හසුරවීමට මොහොත හැකියාව පවතිනවා. මොන් උද්‍යෝගිමත් පක්ෂපාතී ක්‍රියාශීලී සහ නිර්භීතයි. එමෙන්ම ඉතා ත්‍රිවුරයි. මෙම ලයිස්තුවේ අංක 1 භයානකම ලකුණ වෘශ්චික ලග්නයේ වීම ගැන අපමෙන්ම ඔබත් පුදුම වෙනවද? නමුත් ඔව් එය සත්‍යයි. අංක 8 මේෂ රාශිය. ඔවුන් තරමක් මුරණ්ඩු විය හැකි නමුත් ස්වාභාවිකවම නායකත්වයේ ගුණාංග ඔවුන්ට පවතිනවා. ඔවුන් ඉතා ජව සම්පන්න සහ නිර්භීත බැවින් ඔවුන්ගේ ක්‍රියාවන් වළක්වාගත නොහැකි. ඔවුන් බොහෝ විට නොසැලකිලිමත් ආවේගශීලී සහ උඩකු ලෙස සලකනු ලබන අතර එමකින් ඔවුන් යම් යම් කරදරවලට මුහුණ දෙන්න පුළුවන්. ඔවුන් සමූහයේ නායකයා වීමට කැමැති සහ ඉතා නිර්භීත බැවින් ඔවුන්ගේ මමත්වය ඔවුන් භයානක හා සාපරාදී දේවල් කිරීමට හේතු වෙන්න පුළුවන්. මේෂ ලග්නයේ කායික හා වාචික ක්‍රියාකාරකම් තුළින් තම අදහස් ප්‍රකාශ කිරීමට ප්‍රිය කරනවා. එමෙන්ම මෙම ලග්නයේ ලැස්තුවේදී වඩාත් භයානකම ලග්නයට වෙනවා. අංක 9 වෘෂභ රාශිය. මෙම රාශියෙන් උපත ලැබෙන අය මුරණ්ඩු හා අධික ලෙස සියලුම දේින් තෘප්තිමත් වීමට උත්සාහ කරනවා. අන් අයව තරමක් පාලනය කිරීමට තැත් කරන මෙම රාශිය ඉක්මන් කෝපය, අන් අය සමග ඉක්මනින් අමනාප වීම වගේ ඒවා ඔවුන්ට පොදු ලක්ෂණ. ඔවුන්ව කුපිත ලෙස කේන්ති ගැස්සූ විට ඔවුන් අසාමාන්‍ය ලෙස කෝපයටපත් වෙනවා. එමකින් ඔවුන් ලයිස්තුවේ ඇති වඩාත්ම භයානක සලකුණු වලින් එකක් වන්නේ මන්දයි විශේෂයෙන් පැහැදිලි කිරීමට අවශ්‍ය නැහැ. මෙය ගොනා යන සත්වයාගේ ගති ලක්ෂණ සංකේතවත් කරන රාශියක් වන අතර මෙම රාශියට අයත් අයද ගොනෙකු කෝපා වූවාට පසු හැසිරෙන ආකාරයට මෙම රාශි හිමියන්ට දැක ගන්න පුළුවන්. විෂම ලග්නයේ රණ්ඩු සරුවල් ඇතිවීමට ඉඩ ඇති අතර එමකින් ඔවුන් අවට රැඳී සිටින අයට ඉතා භයානක හා කරදරකාරී ප්‍රශ්නවලට මුහුණ දීමට සිදු වෙන්න පුළුවන්. අවසාන වශයෙන් ඔබ පුන පුනා බලා සිටි මුළු රාශි චක්‍රයේම භයානක රාශි තුන මොනවාදයි මින් ඉදිරියට බලමු. අංක 10 ධනු රාශිය. ධනු ලග්නයේ හිමි අය ඉතා විහිළු සහගත අය ලෙස හඳුන්වනවා. ඔවුන් අන් අය හසුරවන්නත් නායක ගතිගුණවලින් පිරිපුන් අයද වෙනවා. මෙම වර්ගයේ ගුණාංග ඉතා දරුණු ක්‍රියාවන් කිරීමට හේතු වෙන්න පුළුවන්. ඔවුන් ඉක්මනින් කෝපය ඇතිවිය හැකි අතර ආවේගයෙන් ක්‍රියා කළ හැකි. ඔවුන් ඉතා උද්‍යෝගිමත් සහ ශුභවාදී වූද ඔවුන්ගේ උද්‍යෝගය සහ අධික විශ්වාසය අවට සිටීමට අතිශයින්ම භයානක වෙන්න පුළුවන්. එබැවින් ප්‍රවේශම් වන්න ඔබට අනතුරු අඟවා ඇත. ඔවුන් ප්‍රධාන හසුරවන්න නායකින් සහ පාලන විකාරයෙන් මෙම වර්ගයේ ගුණාංග වැරදි ආකාරයේ පුද්ගලයෙකුට ඉතා දරුණු ක්‍රියාවක් කිරීමට හේතු වෙන්න පුළුවන්. ඔවුන් ඉතා තර්කානුකූල, නොසලකිලිමත් සහ ඕනවට වඩා විශ්වාස කරන නිසා ඔවුන්ට උපායශීලී විය හැකි අතර ආවේගයෙන්ද ක්‍රියා කරන්න පුළුවන්. ඔවුන් ඉතා උද්‍යෝගිමත් සහ ශුභවාදී වූද ඔවුන්ගේ උද්‍යෝගය සහ අධික විශ්වාසය අවට සිටීමට අතිශයින්ම භයානක වෙන්න පුළුවන්. මන්ද ඔවුන්ගේ විශ්වාසය කඩකිරීම ඉතාමත් භයානක නිසාවේ. එබැවින් ධනු ලග්නයේ අය නම් ප්‍රවේශම් වන්න ඔන්න අපි ඔබට
බුද්ධිමත් සමාජශීලී සහ විනෝදජනක නමුත් ඔවුන්ට වඩා බැරෑරුම් සහ නොසන්සුන් වූ තවත් පැත්තක් ඇති බව ඔබ දන්නවා වෙන්න පුළුවන්. ඔවුන් බොහෝ විට ඔවුන්ගේ මනස වෙනස් කරන අතරම ඉතා ඉක්මනින් වෙනස් වන අතර ඔවුන්ව හඳුනා ගැනීම ඉතා පහසුයි. ඔවුන්ගේ චර්යා විටක මිත්‍රශීලී වන අතරම තවත් විටක ඉතා රළු ස්වභාවයක් ගන්නවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඉතා භයානක මොහුනුවරක් විටින් විට දැක ගන්න පුළුවන්. අංක 12 කටක රාශිය. මෙම රාශියෙන් ඔබට ලැබුවයි ඉතා ඊර්ෂ්‍යාවෙන් හා අන්නය දෙස බලා උද්‍යෝගිමත් වීමට නැඹුරු වන අතර අතිශය චිතවේගීය මනෝභාවයෙන්ද යුක්තයි වෙනවා. ඔවුන් සමහර විට ඉතා සංවේදී වන අතර ඔවුන් සමහර විට ආවේගශීලීව ක්‍රියා කරන අතර සමහර විට අතිශය භයානක දේ පවා කරන අය වෙනවා. කටක රාශිය අයද උපායශීලී සහ උදාසීන මෙන්ම ආක්‍රමණශීලී අයද වෙනවා. ඔවුන් තමන්ව පාලනය කර ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන්ද කුප්‍රකටයි. රාශි චක්‍රය අනෙකුත් සියලුම සංඥාවලට වඩා ඔවුන්ට හැඟීම් තදින්ම දැනෙන අතර මෙම හැඟීම් මත ක්‍රියා කිරීමට නැඹුරු වෙනවා. මේ වෙනත් ඕනෑම රාශියකට වඩා භයානක අපරාධ කිරීමට ඔවුන් බොහෝ දුරට ඉඩ සලසනවා. ඔන්න එහෙමනම් භයානක රාශි සහ අති භයානකම රාශි අනුපිළිවෙලින් අද වීඩියෝ එකෙන් ගෙනාවා. ඔයාලගේ අදහස් පහලින් දක්වන්න අමතක කරන්න එපා. ඔයාලගේ යාළුවෝ අතර මේ වීඩියෝ එක ෂෙයාර් කරලා ඔවුන්ගෙන් මේ ගැන අදහස් විමසන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක ලයික් එකක් දාලා අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා බෙල් අයිකන් එක ක්ලික් කරන්න යන්නත් අමතක කරන්න එපා. එහෙමනම් අදට ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්. ආශ බොහෝ වේවා.